BCI campus ව්‍යාපාර කළමනාකරණය තොරතුරු තාක්ෂණය දැන්ම අයදුම් කරන්න. මේ අතර ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිරාද හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඉන්ධන ප්‍රවාහනය සඳහා නිසි ඇනවුම් නොලැබීම හේතුවෙන් ටැංකිරාදකරුවන් අපහසුතාවට පත්ව ඇති බවයි. තෙල් ඉවර නැහැ. සීමිත සංචිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒක මම හිතන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් වෙන් කර විදියක් තමයි ගරු ඇමැතිතුමා සඳහන් කරේ. මේ වෙනකොට ඉන්දියන් ඔයිල් සමාගම මගින් සමහරක් එක දිස්ත්‍රික් වලට අදාළව ඒ අනුව ඔවුන් මේ වෙනකොට ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදු කරමින් පවතිනවා. නමුත් ඉන්දියන් ඔයිල් සමාගමනුත් මෙට්‍රික් ටන් 10000ක් මිලදී ගන්න කතන්දර කතාවක් තිබුණා. ඒ කෙසේ වෙතත් ඉදිරියේදී අපගේ ටැංකි රථකරුවන් විශාල අකරතැබ්බයකට මුහුණ දෙනවා. මොකද ප්‍රවාහන කටයුතු කිරීමට නිසි ඇනුම් නොලැබීම හේතුවෙන් මේ වෙනකොටත් අපි ඔවුන්ට දැනුම් දීලා තියෙනවා කිසි ක්‍රමවේදයක් හදලා දෙන්න හදන්න කියලා. නමුත් මේ වෙනකන් එවැනි දේකුත් කරලා නැහැ. ඊයේ දිනේ කිසිම සිපෙට්කෝ ඉන්ධන පිරවුම් මහල් වෙත කොළොන්නාවෙන් සහ මුතුරාජ වලින් තෙල් බෙදාහැරීමක් සිදු වුණේ නැහැ. අද දිනේ තියෙන ඉන්ධන සංචිත ප්‍රමාණය අනුව ඔවුන් තෝරාගත් සමහරක් ඉන්ධන පිරවුම් මහල් වෙත ඉන්ධන සැපීමක් කරන්න පුළුවන්. ඊට වැඩිය ඔවුන් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබා දෙන ක්‍රමවේදයක් තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. නවපෑ සබන් සහ ක්‍රීම් ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කරලා තියෙන්නේ.